මේ ලෝකෙදී නිත්‍ය වශයෙන් කිසිම වස්තුවක් නැහැ. ඔක්කොම අණු වලින් එකතු වෙච්ච විවිධ අණු විවිධ ඇටතල වලින් නිර්මාණය කරපු නාම රූප පමණක් ඇත. ලොව අන් කිසිවක් නැත. මේ ධම්මපදය හරියට ස්ථිර වශයෙන්ම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් නම් එයා මේ ලෝකෙට කෑගාලා කියනවා ලොව කිසිවක් නැත නාම රූප පමණක් ඇත. නාම රූප කිසිවක් නැත ලොව පරම සත්‍ය පමණක් ඇත. එහෙනම් පරම සත්‍ය කියලා කියන්නේ මොකවත් නැහැ කියන එක. මොකවත් නැහැ කියන එක තමයි කම්පණයට පත් වෙලා ඒක පීඩනයක් වෙලා තරංගයක් වෙලා අණු වෙලා මේ අණු වලින් මේ හැම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ අණු වලින් නිර්මාණය වෙච්ච අණු එකතු වෙච්ච නාම රූප වලට වටිනාකම් දීලා අපි මේ මගේ භාර්යාව මේ මගේ ස්වාමිපුරුෂයා මේ මගේ දරුවෝ මේ මගේ ඥාතියෝ මේ මගේ අම්මා තාත්තා මේ මගේ ගේ මගේ ඇතුම් මගේ සල්ලි මගේ මුතු මැණික් පෙට්ටගම් බඩු මුට්ටු යාන වාන බලන්න ඇලිම ගැටීම කොච්චර ඇවිල්ලාද කියලා. එහෙනම් මේ ලෝකේ ඇලෙන්න දෙයක්වත් නැහැ, ගැටෙන්න දෙයක්වත් නැහැ, ගන්න දෙයක්වත් නැහැ. නැකන් කියන්නේ මේ ලෝකේ මිනිසියෙකුත් නැහැ. මේක තමයි යථාර්ථය. තමන්ට තමන්වත් නැතිකොට මේ ලෝකේ දරුවෙක් ඉන්නවද සම්පතක් තියනවා කියලා භාග්‍යතුන් වහන්සේ ලෝකෙන් ආන්නේ මේ ප්‍රශ්නේ නිසා. පුත්තෝ මත්ති ධනම් මත්ති ඉතිබාලෝ යඥති අත්තායි අත්ත නොනත්ති කුතෝ පුත්තෝ කුතෝ ධනම්. තමන්ට තමන්වත් නැතිකොට තමන් ඇදිලා තියන්නේ ධනුවලින් නම් කොටස් 21ක් කියලා ඉන්ද්‍රියස් 21ක් තියෙන එක ගැලෙවුවාම එතන කෙනෙක් නැහැ, පුද්ගලෙක් නැහැ, මාන්නයක් නැහැ. එහෙනම් පුද්ගලෙක් නැතිකොට එයා දරුවෙක් ඉන්නවා, ඥාතියෙක් ඉන්නවා, සම්පතක් තියෙනවා කියනවනම් මේක තරම් මේ ලෝකේ මාළුක බොරුවක් නැහැ. බොරුවේ තරගේ පළවෙනි තැන ඉන්න කරන බොරුවක් මේක. මේ ලෝකේ වස්තු තියෙනවා නම් ඒ වස්තුව කියන්නේ බොරුවක්. ඉඩම් හිමියාට ඉඩම් තියෙනවා නම් ඒ ඉඩම් කියන්නේ බොරුවක්. වාන තියෙනවා නම් වාන තියෙන ඒ අයිතිකාරයා තියෙන වාන කියන්නේ බොරුවක්. ඔක්කොම අණු වල එකතු. මේ විවිධාකාර අණු වලින් ඇතිවෙච්ච නාම රූප ධර්මතාවය මේක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. මේකෙන් දකිනවා නම් මේ ආකාරයට මේ දේවල් ස්පර්ශ වෙනවා නම් ප්‍රත්‍යක්ෂ වෙනවා නම් එයා මේ ලෝකේ කිසිම කෙනෙකුට අවු වෙන්නේ නැහැ. මේ නාම රූප අපෝසත් වෙනවා එයාව ආග්‍රහණය කරන්න. එහෙනම් මායя පරාජය කරනවා කියලා කියන්නේ මේ ආකාරයෙන් මේ ලෝකෙ දිහා දැක්කාම කිසිම ලෝභයකට, ద్వේෂයකට, මෝහයකට, රාගයකට එයා ළඟට එන්න බෑ. එයා සැරයි පිච්චෙනවා. මායя පරාජය වෙලා පලා යනවා. එනම් මේ බඹයක් විතර උස තියෙන මේ කයක ලෝභය ඇති වෙනවා නම් ලෝභය කියලා කියන්නේ වෙන මොකවත් නෙමෙයි, මේ අණු වලින් ඇතිවෙච්ච නාම රූප ධර්මතාවයට අවුණා, කැමති වුණා. ද්වේෂය කියන්නේ වෙන මොකවත් නෙමෙයි, මේ අණු වලින් ඇතිවෙච්ච නාම රූප ධර්මයට අකමැති වුණා, ඒකට ද්වේෂය කියලා කියනවා. මෝහය කියන්නේ වෙන මොකවත් නෙමෙයි, මේ අණු වලින් ඇතිවෙච්ච නාම රූප ධර්මයට අවුණා, ඒ කියන්නේ මුලා වුණා. රාගය කියන්නේ වෙන මොකවත් නෙමෙයි, මේ අණු වලින් ඇතිවෙච්ච නාම රූප ධර්මය අයිති කරගන්න විඳින්න වෑයම් කරනවා. වෛරය කියන්නේ වෙන මොකවත් නෙමෙයි, මේ අණු වලින් නිර්මාණය වෙච්ච නාම රූප ධර්මය විනාශ කරන්න ප්‍රයත්න කරනවා. බලන්න මේ 90 වශයෙන් දකින්න ඇති නිසා ඇතිවෙච්ච ක්ලේශ ධර්මයන් අපිට අද අනාගාමි වෙන්න බැරුව අපට විශාල ප්‍රශ්නයක් වෙලා. ලෝභය, ද්වේෂය, මෝහය, රාගයෙන් එකක් අයින් කළොත් අපට පුළුවන් වෙනවා ලෝභ, ද්වේෂ, මෝහ සූත්‍රයට අනුව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අභිදන් අභිනන්දන සූත්‍රයේ මේ තුනෙන් එකක් නිරෝධ කරන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම එයා අනාගාමි වෙනවා. එනම් මේ ප්‍රඥාව තියෙන කෙනා අනාගාමී වලට එයාට යනවා. එයා අරියත් මට්ටමේ සීමාවටකින් නවතිනවා. ඒ තුව මේ ලෝකේ රාගෙ ඉතන විදියට යට ඉතන්න පුළුවන්.
රාජෙක් මේ ලෝකයේ ගනුදෙනු කරන විදිහට අර ගනුදෙනු කරන්න පුළුවන් කිසිම කාන්තාවකට කිසිම කාන්තාවකගේ මායමකට යවෙන්නේ කිසිම වස්තුවේ තියෙන වටිනාකමට යවෙන්නේ නැහැ මුතුමැණික් මිල මුදල් රත්තරන් සතපාක් වටින්නේ නැහැ එයාගේ ඉදිරියේ කිසිම ඉඩමකට එයා අයිතිය කියන්නේ හේතුව එයා පරම සත්‍යයට සමවැදිච්ච කෙනෙක් එනම් ප්‍රඥාව තියෙන කෙනා මේ ලෝකයේ කොච්චර ශ්‍රේෂ්ඨද කියලා කිව්වොත් එයා ආර්ය කුල පුත්‍රයෙක් එයා සත්පුරුෂයෙක් වෙලා මේ ලෝකේ සත්පුරුෂයෙක් වශයෙන් ජීවත් වෙන දක්ෂයෙක් එයා විතරයි කෙලෙස් ධර්ම නිරෝධ කරන්නේ කෙලෙස් වලින් එතර වෙන්නේ අනිත් හැම කෙනාම කෙලෙස් කියන පංචකාමයන්ට අවු වෙලා මේ සසරේ නතර වෙනවා තරුණ කාන්තාවකින් වැඩකුත් නැහැ මධ්‍යස්ථ කාන්තාවකින් වැඩකුත් නැහැ කිරියම්ම කෙනෙකුගේ වැඩකුත් නැහැ හේතුව එයා තුනම එක විදියට දකිනවා රුපියල් 100ක් කෝටියක් එක විදියට දකිනවා බිම් මඟලක් අක්කර 500ක් දෙකම එක විදියට දකිනවා පොසත් දායකයත් ඉගන්නෙකුත් දෙන්නම එක විදියට දකිනවා වැලි කැටියේ තියෙන නාම රූපයත් විශාල වශයෙන් දින අලියතුවාගේ ලොකු නාම රූපයක් දෙකම එක විදියට දකිනවා හේතුව එයාට වෙනස් විදිහට මේ ලෝකේ දකින්න බෑ එයා දකින්නේ 90ට 90 අනුගත වෙලා දකින දර්ශනය තුල 90 දකිනවා මිසක් ඒකේ තියෙන වටිනාකමවත් ප්‍රමාණයවත් එයාට පේන්නේ නෑ මේක ප්‍රඥාව කියලා කියනවා ඒ උත්තරයා මේ ලෝකේ කිසිම කෙනෙකුගේ වචන වලට අවු වෙන්නේ නෑ එයාව ප්‍රවත්තන්න බෑ කිසිම කෙනෙකුට එයා ඉදිරියේ වංගු දාන්න බෑ හේතුව එයා සෑම වංගුවක් පිළිබඳ අවබෝධය තියෙන කෙනෙක් සෑම උපරවට්ටියක්ම රවටිල්ලක් පිළිබඳව අවබෝධය තියෙන කෙනෙක් ඒ ආර්ය ජාතිය ඉපදිච්ච ඒ ආර්ය ශ්‍රාවකයා මේ ලෝකේ කිසිම කෙනෙක්ට රවටන්න පුළුවන්කමකුත් නැහැ එයා රවටෙන්නෙත් නැහැ